හොඳයි මම ඉස්සෙල්ල පෙන්නුවා මේ මතක ඇති අර අනිත් අයගේ අදහස් ගන්න ෆීඩ්බැක් ෆෝම් එකක් දැම්මා හරි අපි බලමු මේ ෆීඩ්බැක් ෆෝම් එක හදාගන්නේ කොහොමද කියලා එතකොට අපිට හදන්න ඕන page එක උඩ ක්ලික් කරන්න දැන් හදන්න ඕනේ ෆීඩ්බැක් කියන එක ක්ලික් කරන්න ෆීඩ්බැක් කියන page එක උඩ right ක්ලික් කරලා ඊට පස්සේ යන්න මේ insert කියන option එකට insert වල යන්න පල්ලයට යනකොට තියෙන option එකක් form කියලා මේ තියෙන forms ක්ලික් කරන්න මේ forms කියන එක උඩ forms කියන එක උඩ ක්ලික් කරපුවාම අපිට ලැබෙන්නේ මොනවද Google forms ලැබෙන්නේ එතකොට මෙතෙන්ට දාන්න පුළුවන් මේ Google form එකක් එතකොට අපි මේ portfolio එකේ මේ page එක හදන්න ඉස්සෙල්ලා අර form එක හදාගෙන ඉන්න ඕනේ Google Forms හදන හැටි අපි දන්නවා. අපි හදලා තිනවා. ඔයගොල්ලෝ හැමෝම වගේ වෙලා තිබ්බයි links. ඒ නිසා Google Forms හදන හැටි අපි දන්නවා. දැන් මේ feedback form එක හදන්න ඉස්සෙල්ලා අර Google Form එක හදාගෙන ඉන්න. ඊට පස්සේ මෙතන මෙතනට ඇවිල්ලා අර form කියන එක මම නැවත පෙන්නන්නම්. තැන insert ගියා. insert වල පල්ලයට යනකොට තමයි හම්බ වෙන්නේ. මේ තියෙන මේ chart කියන එක උඩින් තියෙන forms. click කරන්න forms කියන එක උඩ. क्लिक कर पो हमारा आप ही हादा गत्तू Google Forms ठीक है में तो ना डिस्प्ले करनो दें तीने तो और अंडे दें मामे का खादा गत्ता में तो ना दाने फीडबैक के ला फॉर्म में का क्लिक कर अंडे में फीडबैक की ने फॉर्म में को उड़े क्लिक कर पो हमारे पाले आयन वा नील पाट बाय का इतनी तो और अंडे इंसर्ट की ने इंसर्ट की ने को उड़े क्लिक कर अंडे क्लिक कर पो हमारे दें आप इतने पेन वा रे Google Form में का insert una ape feedback form ekata peena athi hamotama feedback form ekak den ape page ekata portfolio eke feedback kena page ekata insert vela thiyena den apita puluwa me form ekak apita ona widiyata place karanda api thum page eke medata ganna one kiyala hari onna oy wage tanakata aragena oka place karanda ඊට පස්සේ අපිට මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක අපි බෑග්ග්‍රවුන්ඩ් එක චේන්ජ් කරමු මෙතන සෙක්ෂන් බෑග්ග්‍රවුන්ඩ් කියන එකට ගිහිල්ලා එම්පැසිස් කියන එක උඩ ක්ලික් කරන්න. එයා ක්ලික් කරපුවම අපිට පේනවා අර බෑග්ග්‍රවුන්ඩ් එක එතනට ඇවිල්ලා තියෙනවා. දැන් පුළුවන් මේ page එක යවපුවම ඒ බලන කෙනාට මේ page එකට ඇවිල්ලා තමන්ගේ නම नंबर्स कंटैक्ट नंबर्स ये वगैरह डाला बालन के नाट पुलवांग या की एक्सपीरियंस के लिए ला सबमिट कराने पुलवांग वो ये डेट आप इटे फीडबैक फॉर्म में का दागने पुलवांग कर में थी ना होने वो ये डेट देंगे आप इटे पोर्टफोलियो का आप इटे के वगैरह डाला वो आकार इटे डिजाइन कर ला आवश्यक इटे तमा मेकर अरे मामूलिंग की वो लिंक एक वो लिंक एक तमा यहाँ पे आवानी नहीं देंगे गुलो ए वाट पूर्व दुई Google Forms वाला लिंक क्या खादा लाइक किया हुआ इड पासे Kahoot पे लेंगे लिंक सादा गने बनो ये विधि ऐटे वेतना तीने लिंक के का खादा गन्दा अबे मेल लिंक के आरा देखा टा वाला विना सेन ने तमांगे नाम तीनों मेल लिंक के तमांग के नाम क्या ने आरा तमांग योजना नाम आरा इंटर साइटल के ला में तो नाम क्यों मुलीम में आ क्लिक කරන්න publish කියන එක උඩ. හරි ක්ලික් කරපුවම බලන්න publish to the web කියන මේ box එක එනවා. ඒකේ මුලින්ම තියෙනවා web address. බලන්න අපි site එකට දීපු නම automatically මෙතනට අරන්. you need to hike. හරි එහෙම automatically අරන් නැත්නම් මෙතන type කරන්න එක. හරි ඒ නම දාන්න web address එකට දාලා ඊට යටින් අපිට පේනවා web address එකේ නම. සම්පූර්ණ නම තමයි https://. මෙන්න මේ ටික බලන්න ඒකේ කෙලවර අර අපි දාපු නමක් තියෙනවා. ඒතර කාට හරි යවන්නේ මෙන්න මේ ටික. නේද? මෙන්න මේ ටික කොපි කරලා අරගෙන යවන කෙනාට ඊමේල් කරන්න නැත්නම් WhatsApp group එකට දාන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන්. දැන් මේක මම කොපි කරගත්තා. හොඳට මතක තියාගන්න මේක යවන්න ඉස්සෙල්ලා තව එක දෙයක් තියෙනවා publish button එක click කරන්න ඕනේ. මෙතන යට තියෙනවා publish button එක. ඒක උඩ click කරන්න. click කරපුවාම එනවා publishing කියලා.
දැන් තමයි අර මම පෙන්නපු නම කාට හරි යවන්න පුළුවන්. දැන් ඕගලටම ටෙස්ට් කරලා බලන්නත් පුළුවන්. අර මම ඒක කොපි කරගත්තා. ඒක වෙනම ටැබ් එකකට ගිහිල්ලා ඒ ටැබ් එකේ එතන පේස්ට් කරන්න. පේස්ට් කරලා එන්ටර් කී එක ප්‍රෙස් කරන්න. ප්‍රෙස් කරපුවාම දැන් පෝට්ෆෝලියෝ එක දැන් ඩිස්ප්ලේ වුණේ සයිට් නේම් එකකින්. නැත්තම් සයිට් ඇඩ්‍රස් එකකින්. හරි දැන් පෝට්ෆෝලියෝ එකේ තියෙන ප්‍රිවියු එකක් නෙමෙයි. සයිට් ඇඩ්‍රස් එකකින් තමයි ඒක ඩිස්ප්ලේ වෙලා තියෙන්නේ. බලන්න මෙනු එක උඩම පෙන්නනවා. හෝම්, ලෑන්ඩ්, වෝටර් කියලා ඒක අපි පල්ලෑට යද්දී ඒක කළු පාට වෙනවා. ඒ තීරයව. දැන් පැහැදිලිව පේනවා. දැන් අපි ෆීඩ්බැක් ෆෝම් එකනේ ටිකක් හැදුවේ ක්ලික් කරලා බැලුවොත් බලන්න ෆීඩ්බැක් ෆෝම් එක පේනවා. හරි දැන් අපි හෝම් page එකට නැවත යන්න ඕන නම් හෝම් ක්ලික් කරන්න. එතන අපි මුලින්ම හදපු page එක. හරි අපි ලෑන්ඩ් වෝටර් ලෑන්ඩ් කියන එකට යන්න ඕන නම් ලෑන්ඩ් කියන එක උඩ ක්ලික් කරන්න. මේකනේ අපි බටන් දෙකක් දැම්මේ. නේ දැන් ඒකේ අපි search button එකට දැම්මේ google.com. ඔතන ක්ලික් කරොත් google.com එකට යනවා. ඒ විදිහට අපිට ඕන විදිහට බටන් එහෙමත් දාගන්න පුළුවන්. හරි. හොඳයි. එහෙනම් ওই විදිහට අපිට පුළුවන් අපේ මාතෘකා යටතේ අපිට ඕන විදිහට වෙබ්සයිට් හදාගන්න පුළුවන්. තව එකක් තමයි මේකේ දැන් මම මේ මෙතන මේක ක්ලෝස් කරනවා. ක්ලෝස් කළා නැවත ඩිසයින් එකට යනවා. දැන් මේ මෙනු එක තියෙන්නේ টপ එකේනේ টপ එකේ මේ හොරිසන්ටල් වර්ටිකල් විදිහටනේ තියෙන්නේ. දැන් අපිට ඕන නම් මේ මෙනු එක මේ සයිඩ් එකට දාගන්නත් පුළුවන්. හරි ඒ සඳහා කරන්න තියෙන්නේ මෙන්න මෙතන සෙටින්ග්ස් ගිහිල්ලා නැවිගේෂන් වල මෝඩ් එක මේ මෝඩ් කියලා තියෙන්නේ මෝඩ් එක টপ තියෙන්නේ. ඕක චේන්ජ් කරන්න සයිඩ් කියලා. මේකේ තව ගොඩක් සෙටින්ග්ස් තියෙනවා. ඔයගොල්ලෝ ඒවා නිදහසේ කරලා බලන්න. මම මේ එකක් පෙන්නුවේ අර টপ කියන එක සයිඩ් කරා. සයිඩ් කරලා මේක ක්ලෝස් කරලා බැලුවොත් අර මෙනු එක දැන් මෙතන පෙන්වන්නේ නැහැ. ඒක සයිඩ් එකේ පෙන්වන්නේ. රයිට්. ඔය ඔතන අර පොඩි ඉරි තුනක් තියෙන්නේ. ඔතන ක්ලික් කරපුවාම අර මෙනු එක මේ පැත්තට එනවා. හරි. මම හිතන්නේ වෙනස ඒකේ හඳුනා ගන්න ඇති. නැවත අරකෙම තියන්න ඕන නම් টপ එකේ ආය අර සෙටින්ස් වලට ගිහිල්ලා නැවිගේෂන් මෝඩ් එක টপ කරන්න. එතකොට නැවත අර මෙනු එක පෙන්වන්නේ ඉහළින්. ඊළඟට මේකට ලොගෝ එකක් දාගන්න ඕන නම් තමන්ගේ වෙබ්සයිට් එකට පුළුවන් මෙතන ඇඩ් ලොගෝ කියලා තැනක් තියෙනවා. ක්ලික් කරන්න ඇඩ් ලොගෝ කියන එක උඩ. ක්ලික් කරපුවාම අපිට ලොගෝ එකක් ඇඩ් කරන්න පුළුවන් වෙන විදිහට තියෙනවා අප්ලෝඩ් බටන් එක. ටික් කරන්න අප්ලෝඩ් දැන් තෝරන්න ලොගෝ තෝරන්න ඕපන් තෝරපුවම දැන් පේනවා ඇති ලොගෝ එකක් මෙතනට ඇවිල්ලා තියෙනවා. හොඳයි ඔය විදිහට තව මේකේ ඔය වගේ පොඩි පොඩි දේවල් ගොඩාක් තියෙනවා. සෙටින්ග්ස් ගොඩාක් තියෙනවා. තමන්ට පුළුවන් මේ මූලික දැනුම උපයෝගී කරගෙන ඒ හොඳ ආකර්ෂණීය විදිහට පෝට්ෆෝලියෝ එකක් හදාගන්න පුළුවන්කම තියෙනවා. තව ඔප්ෂන්ස් තියෙනවා ගොඩක් දේවල්. ඒවා ඉගෙනගෙන ඇඩ් කරගෙන යන්න. හොඳයි අපිට එහෙනම් මේකෙන් assignment එකක් මම දෙනවා. දැන් කාහුට් assignment එක ඉවර වුණාම ඊළඟ සතියේ දෙනවා සති දෙකක් විතර ඇතුළත මේ වගේ site එකක් portfolio එකක් හදලා මට එවන්න. link එක එවන්න. ඒ විදිහට මම අවශ්‍ය කරුණු දාලා ඔයගලන්ට එවන්නම් document එකක්. ඒක ලබන සතියේ දෙන්නේ සති දෙකක් වගේ කාලයක් දෙනවා ඒක complete කර. හොඳයි වෙන ගැටලු එහෙම තියෙනවද? නෑ සර්. Thank you, sir.